යුත් සපරමාදු කියන පිරිතුමා මගේ මුණටම ඇවිල්ලා කිව්වා නඩු අවසන් වීමට පෙරතම මාව ඝාතනය කරන බව. මම මග්ගොන ප්‍රදේශයේ පංචිවන්නේ, මට නිවසක් නෑ. මගේ තාවකාලිකව 2011 මාව ගෙනල්ලා ශ්‍රියන් කියන පියතුමා ශාන්ති විසන්ති නිවසේ පදිංචි කරනවා. අවුරුදු 14ක් මේ වෙනකොට මම ඒ රැඳී සිටිනවා. මේ 2024 පස්වෙනි මාසයේ 29 වෙනි දින මගේ ගෙදරට විදුලිය සහ වතුර විසන්ධි කරනවා. ඒ සම්බන්ධව මම පයාගල පොලිසියට පැමිණිලි කරනවා. ඒ පැමිණිල්ල තමයි මේක. මේ දෙන්නේ පැමිණිලි පිටපත. ඊට පසුව ඒ ජූට් සපරමාදු කියන පියතුමා මට මූණටම ඇවිල්ලා කිව්වා මේ නඩුව මට පවරලා තියෙන ඉඩමෙන් ඉවත් කිරීම සඳහා. ජූට් සපරමාදු කියන පියතුමා මගේ මූණටම ඇවිල්ලා කිව්වා නඩු අවසන් වීමට පෙරතම මාව ඝාතනය කරන බව. ඒ සම්බන්ධවත් මම පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. මේ තියෙන එක. ඊට පසුව මට 2024 6 වෙනි මාසේ 10 වෙනිදා රාත්‍රී 10:00 9:45 10:00 ජූට් සපරමාදු පියතුමාත් ළමා නිවාසයට කියන්නේ අධිකරණයෙන් බාර දුන්න ළමයිනුත් 8 දෙනෙක් පමණ ඇවිල්ලා මගේ නිවසට පහර දීලා කඩු වලින් කොටලා මාව ගෙදරින් පන්නීම සඳහා මෙයාලා ක්‍රියා කරනවා. ඒ සම්බන්ධව 119 ගහලා පොලිසියෙන් ගෙන්නවා. පොලිසියට හැබැයි මේ ඉදිරියේ හිටපු රාත්‍රී 11:00 විතර ආපු ඒ ප්‍රාලහමිලාට 119 එකේ එලා දොර ඇරලා නැහැ. නමුත් පාන්දර 5:10 පමණ මේකලන් ඇවිල්ලා ඔක්කොම වීඩියෝ කරගෙන ගියා. දෙවෙනි දවසෙත් ඒ කියන්නේ තුන්වෙනිද රැලි වෙලා තුන්වෙනිද රැත් මට මේ වගේම පියතුමා ඇවිල්ලා මේ විදිහටම චර්ජනය කරලා මට ගහලා ගියා. ඒත් පොලිසියෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. මේ සම්බන්ධව කළුතර පළාත් භාර ඒස්.පී. මහත්තයට මම දෙපාරක් කිව්වා. ඩී.අයි.ජී. මහත්තයට දෙපාරක් කිව්වා. නමුත් කිසිම මට උත්තරයක් නැහැ. ඊට පසුව මම ගියා පොලිස් මේකට. ඒකනුත් තාම මට කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඊට පස්සේ ගියා පොලිස් මූලස්ථානයට. ඒකනුත් මට කිසිම ප්‍රතිචාරයක් නැහැ. නමුත් ඊට පස්සේ මම ගියා පොලිස් සහනමැදිරියට. පොලිස් සහනමැදිරිය දුන්නා මෙන්න මේ ලිපිය ඩී.අයි.ජී. මහත්තයට දෙන්න කියලා. ඩී.අයි.ජී. මහත්තයට ගිහින් දුන්නා. ඩී.අයි.ජී. මහත්තයා මේ ලිපිය බලලා මට කිව්වා මේකට ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. තමුසර ඕන දෙයක් කරනවා. පොලිස්පති කිව්වත් මේක මම කරන්නේ නැහැ කියලා එයා මට චර්ජනය කළා. එයාගේ රූම් එක ඇතුළෙම මට කරගන්න දෙයක් නැති නිසා මම ආපස්සට ආවම මසරණ වුණා. ඉතින් මේ සම්බන්ධව නඩුවක් යනවා ගරු අධිකරණයේ දිසා අධිකරණයේ කළුතර L67-63 නම්බරක. මේක බලන සෑම කෙනෙක්ම මට පුළුවන් නම් නීතියෙන් සාධාරණයක් කරලා දෙන මෙතෙන් ඉතාම කරුණිකවලා සිටිනවා. මේ තියෙන්නේ පොලිස් සාන මැදිරියට දාපු එක. පොලිස් ප්‍රතිතුමා හමු වෙනාටත් දාලා තියෙනවා. මට පුළුවන් නම් ඉතාම කරුණිකවලා සිටිනවා. මේ සම්බන්ධව මට නීති ආධාරයක් ලබා දෙන්න. මගේ නම නානයක්කාර නොම්බර 524 ශාන්ත විසෙන්ති නිවස ජේලගොඩ මග්ගොණ. මග්ගොණ පල්ලියේ ශාන්ත විසෙන්ති කියන පල්ලිය ඇතුළෙමයි. විසෙන්ති අවුරුදු 14ක් ඉන්නවා මහත්මයා. ඒකේ මාව 2000 පියතුමෙක් තමයි මාව ගෙනාවේ. මේ ගෙනල්ලා මාව පදිංචි කළා. ඔයාලට ගෙවල් ඉඩම් කඩන්න නැති නිසා තමයි මම මේ පදිංචි කරන්නේ. කවද හරි ගයක් ඉඩමක් ලබා දෙන බවට පොරොන්දු වෙලා තමයි අපිට ග්‍රාමසේක අමිල කියන ග්‍රාමසේක මාත්‍යාව ගෙන්නලා අපිට මේ ග්‍රාමසේක සාතිකය පදිංචි සාතිකය ඔක්කොම ලබා දුන්නා. දැන්ටත් ඒව තියෙන මංගාව. මයි නෝනයි පමණයි ඉන්නේ. දරුවෝ නැත.